දර්මිත්තුව. අපේ රටේ බෝධනෙක් ගන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් ආරක්ෂකන්සේ නිලධාරින්ට විශාල ඇඟකුයි පුංචි මොලයකුයි තමයි පිහිටලා තියෙන්.ඒට හේතුව තමයි, සාමාන්‍යය ආරක්ෂකන්සේ නිලධාරීන් බලුකුක්ක වගේ වෙන්න ඕන එහෙම උනාම තමයි මහ එකත් ඉ ඉදු කියය නොකොට किසි කරදරයක් නැතුව පස්සෙන් දුවලයන් එව තරක්නෙමයි දේශපාලෝකෙන ඕනෑම කුප්ප පාදරය වැඩක්करරන්න ැමටරනි බට මටකනම් පේවති මනම්පේරෙන් නඩුවඩි. බොහන් පැහැදිලිව එවකට තිබුණ ශේෂස්ථාධී කරනය තමන්ගේ දඩුවම දෙන ගමම්ම ප්‍රකාශ කල තිබුණා පහල පොලිස් නිර්ධාරින් හෝ එමන තම් ආරක්ෂකාන්සේ නිලධාරින් ඉහන නිලධාරගේ නීති විරෝධී නයෝග ක්‍රියාම්ක කොත් ඕනුත්වර්න්නට බැදරවයි කියන කාර. ඒවගේ තයි අපේ රටේ තවත්තියෙන කියමනක් තමයි ොලස් නිලධාරියෙක් විස්්‍රාම්ගයාට පස්සේ හරියට ලෙල්ල ගහල දපු කහෙල් ගෙඩිය වගේ කියන කතාව මොකට ලෙල්ල තියනතං විතරයි කෙල් ගියකට වටිනාකමක්තිවෙන්. ඉතන් මිට්ුවරුණ මෙන්න මේ තත්ත්වය අදවෙනකොට බොහොම පැහැදිලිව කුරුණයකර නගරාධිපතිවරයා සම්බන්ධයනුත් මතු වෙලාති වෙන. ඔබ දකින්නට ඇති කුරුණයගය නකරාධිපතිවරයා කියන්නේ අට පාස්නති කාලකන්නේ. කාලයකට පෙර තක් මුර කර කර හිටපු. ඉන් පස්සේ ජොන්ස්තැන්ගේ ඇටමිරි කලා හියදුරක් පවෙච්ච ඉන් පස්සේ කුරුණයගල කප්පන් ගත්තු කාලකන් මේ කප්පන් ගැනීම් සම්බන්ධයෙන් ඔහුට දනටක් අධි කරනන්නේ නඩු තිබෙන. ඒ කෙසේ වෙතාත් පහුගේ දවස්වල ඔහු මේ රාජමාලි රජවරයකුට අයිට වනි්්‍ය නඩු හන ස්ථානයක් විනාශ කරා කියන බරපදල කාරණයක් සමාජය ගත වන ඒ අවස්ථාවඩි ඒ සම්බන්ධයෙන් නග්‍රාධිප්‍රතිිවරයා තෞති සාගච්ඡා පෝත්තුමින් ප්‍රකාශ කර සිටිය තමයි තමයි එක බුල්දෝසර් කරේ හැබයි එතන පෞරාණික වටිනාකමක් නෑ ඒම තියෙනවකිවුව තමන් ගෙදර යනවයි කියනකාරණය. හැබැයි මික්්‍රවරණි මේ වෙනකොට මහින්ද රාජ පක්ෂ කියනෙ කාලකන්යා ඔ ඇි තමයි දන්ශ තියෙන්නේ මෙම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු මේ පුරාවිද්‍යාත් වටිනා ඇත් බොහෝ ආයතනවල පරිපාලනේ ඔහ කොමිසම පත් කර හුට උපදෙස් දෙන්න කියලා. සත්වශයම හුගේ අරමුණ වුණේ මේ කුරුණය ගල සිද්ධිය යට කරන්න. අවසානයේදී මේරටේ පුරාවිද්‍යා කොමසාරිස්වරෑ ඇතුළු කණ්ටයම ජනාතිපතිට තමන්ගේ නිර්දේ ශිරිල්පත් කරමින් කියා සිටිය එම ස්ථානයට පෞරාණිකු බටිනාකමක්තිබනවා ඒ නිසා වහම. එම ස්ථානය නැවත වටාවක් ගොඩනෙන් වීතුයි කියන කානන්නේ. හැබැයි පොස් මාර්ටි්‍රකාශකවරයා නිරන්තරයම කියන කාරණය තමයි අදාන සිද්ියය සම්බන්ධයෙන්කිසිදු පුද්වලකට හෝදනා ඉදිරි පත්තුලා නැහැ කියන කාන්නේ මට්‍රෝනි ලංකාව පොිස්ල පාර්තමේන්තුව ඉන්න යන්න නිධාරීම් බහෝදනෙක් මොලයුට ඉදගන ඉන්නවායි කියනක මේරට හ තරයක් දන්නවා මේ වගේ කාලखाන්නි නිල්ධාරිංව ෙල්ල හොල් අන්න පුලුවන් එකම ක්‍රමයි අදරට මේනකට ඉතුර වෙලාතිවෙෙන්. ඒතමයි අ්‍ර්‍යාචනාධ කරණයට ගිල්ලා රිට් අශඥාවක් දන්නක අදාන පුද්ගලයා අත්තඩංගොට අර්ගන ශ්‍රේස්ථාතිකනැට දිරිපත් කරන්න කියන කාරය. මේුව නාමල් සහෝදරෑ එට ජනතා යුත්ති පරමුණණේ මන් විට කෘරනෑගල දිස්ට්‍රේක්ටක් දිරිපත්තුලා ඉන්න අපේක්ෂකයා අභ්‍යාචනාධ කරණයට ගිහිල්ලා. අභ්‍යාචනාධකරයෙන් ලිත ඉල්ලීමක් කරලා තිබෙනවා හරුණා කරලා මේ අදාළ නගරාජිපරිවයාරයා අත්තලංගොට අර්ගන අධිකරණට ඉදිරිපත් කරන්න කියලා රිට්තාජඥාවන් කුත් කරන්න කියන කාරණය. විටෝන්නේ ඉදිරි සති කියහිපය ඇතුළත බොහවෙලාවට අභ්‍යාචනාධි කරණය. මේ නඩ්ව සල්කාබැලීමෙන් අනතුරුව නගනාාධිපරිවරයා අත්තගග අධ දිරිපත් කරීමෙන් ට්ටආචාව නිකුත් කරයි කියන බලාපොරොත්තුව බහෝ දෙනෙක් සතුව තිබෙනවා.ඒසේ වෙතාක් මිත්‍රරනි දවස දවස රට බල්ලට යනවා බල්ල පාලනටයනවා ජකාගේ හැටියට තමයි බාවන හැදන්නේ. චන්දදායකව හැටියට අපි මීහරක් ජයට කටයුතු කරත් අනිවාරම පාලනයටන්නේ හනක් එන්සාම් මේර සැබෑල මාධය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණඩෑමක් සමග අපි පෙරටමම් විටෝනි අරගනතුර ජයගානයක් නවති ඔබන සිපත් කරමින් මා ඔබෙන් සමමුගන්න. ಓಗಸಮಟ್ಟೆ ಜಯ